ධර්මශ්‍රවණයට ප්‍රථමයෙන් පිරිසිදු ආත්මභාවය සිත රැකගැනීම සඳහා හැම දෙනාම පංචශීලයේ පිහිටන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානාවේරමනී සික්ඛාපදං සමාදියාමි. කාමේසුමිච්ඡාචාරාවේරමනී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදාවේරමනී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක් කිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තත්තේවුත්තාබි ධම්මත්තා චතුදා පරමත්තතු. චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සම්බතාත්.
ti. Saddha buddhi sampanna gunagaruka karunika vasanavanta pingutuni dasabala dhari loka sivankara maha karunika loutura budurajanan vahanse vadala utum suvasu dahasakku dharmaskandhen bindak sravane karagannai හැමදෙනාම සූදානම් වෙලා සිටින්නේ පින්වතුන් විදර්ශනා අභිධර්ම වැඩසටහනට බොහොම කැමැත්තෙන් බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙන්නේ මොකද හේතුව මේ ගැඹුරු ධර්මයේ තරම් තමන්ගේ හිතට පමුණුවා ගන්න වෙන ලෝකේ උතුම් දෙයක් නැහැ තමන්ගේ හිත ඉබේම ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන ගතිය මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සිද්ධ වෙනවා සාමුක්ඛංසික දේශනාව කියන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවෙන් තමයි මගඵල නිවන් දකින්නේ චතුරාරි සත්‍ය ධර්ම දේශනාවෙන් ඒ චතුරාරි සත්‍ය ධර්මයට නමක් කියනවා සාමුක්ඛංසික දේශනාව කියලා සාමුක්ඛංසික කියලා කියන්නේ තමන් වහන්සේගේ පෙර භවවලදී අනන්ත කාලයක් පුරන ලද පාරමී ධර්ම ඇතුව තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට වදාළ ලෝකේ සදාතනික ධර්මතාවය කියන එක තමයි සාමුක්ඛංසික කියන මේ වචනයෙන් කියන්නේ. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න ඒකාන්තයෙන්ම මේ ගැඹුරු දහං කරුණු ශ්‍රවණය කිරීමෙන් ලැබෙන පින උපකාරී වෙනවා. ඒ නිසා හැම දෙනාම බොහෝම සතුටෙන් බණ අහන්නට ඕන කල්ප ගණන් හිතසුව පිණිස පවතිනවා ලෝතුරා බුදු බණ පදයක් ශ්‍රවණය කර ගැනීම පින බුදු බණ අපිට අහන්න ලැබුණට මදි හිතට පමුණවා ගන්නට ඕන යෝනිසෝ මානසිකාර්ය හොඳට තියෙන්නට ඕන ඒ ලබාගෙන දුර්ලභව ලබාගත්තු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන. අභිධර්මය පිළිබඳව දේශනමාලාවක් සමග ධර්ම දේශනාව මේ සිද්ධ වෙන්නේ. උඩුදුම්බර කාශ්‍යප සාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පනාවකට අනුව තමයි මේ විදිහට මේ දේශනාව පවත්වන්නේ. පූජනීය සාමින් වහන්සේ මුළු මහත් ලෝකයාට සදහන් අමාව කරුණා සිතින් බෙදා දෙන්නේ. ඒ උතුම් අවස්ථාවට සම්බන්ධ වීම මාහට මේ අවස්ථාව ලැබීම පිළිබඳව අතිශයම සතුටට සන්තෝෂයට පත්වෙනවා. ලෞතුරා බුදුබණ පද දේශනා කරනවා කියලා කියන්නේ මගේ හිතට මම විසින්ම ධර්මය පමුණුවා ගැනීමක් මේ සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබ අප හැම දෙනාම ධර්මයෙන් දියුණු වෙන්න මේ ධර්ම දාන මේ ධර්ම ශ්‍රවණ මේ පින හේතු වෙනවා. ධර්ම දාන මේ පින කරන දායකත්වය දරන පින්වතුන් අතිශයින්ම සතුට වෙන්න ඕන තමන්ට නුවණ පහළ වෙන්න තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න පෙරපින් මතු වෙන්න අපල උපද්‍රව යට වෙන්න හේතු වෙන උතුම් පින්කමක් තමයි මේ ධර්ම දාණය ගැඹුරු දහම් කරුණු ලෝකයාට බෙදා දීම කියන්නේ ඒ සඳහා කෙනෙකු දායකත්වය යම්බඳු පැතුමක් අනුව සිද්ධ කරනවද ඒ පැතුම ඒකාන්තයෙන් ඉෂ්ට වෙන්න හේතුවක් වෙනවා
ඒ නිසා දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන් හැමෝටමත් සියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනය සිද්ධ කරමින් ධර්ම ශ්‍රවණය කරන හැමෝටමත් උග්ගටිතඥ විපජිතඥ ඤෙය්‍ය කියන පුඤ්ජලයන් වෙලා ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියන ආශිර්වාදයෙන් දැන් ධර්ම දේශනාව ආරම්භ කරනවා කවුරුත් සාවධානව ශ්‍රවණය කරන්න පින්වතුනි අපි ගිය වතාවේ කතා කළා ලෝභ සහගත සිත් පිළිබඳව පළවෙනි සිත පිළිබඳව විස්තරයක් කෙටි විස්තරයක් කරන්න අවස්ථාව උදා වුණා පළවෙනි ලෝභ සහගත සිත පිළිබඳව විස්තරයකුත් කළා අපි ලෝභ සහගත සිත් අට පිළිබඳව පළමුවෙන්ම සජ්ජායනයක් සිද්ධ කරමු ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝභ සහගත සිත් පිළිබඳව දේශනා කරලා තියෙන විදියට ඒ ලෝභ සහගත සිත් අට පිළිබඳව අපි සජ්ජායනයක් කරමු එකටම කියන්න සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික චිත්තං සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං සසංකාරික චිත්තං සෝමනස්ස සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික චිත්තං සෝමනස්ස සහගතං දිට්ඨිගත විප්පයුත්තං සසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත සම්පයුත්තං අසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත සම්පයුත්තං සසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත විප්පයුත්තං අසංකාරික චිත්තං උපේක්ඛා සහගතං දිට්ඨිගත විප්පයුත්තං සසංකාරික චිත්තං ඉමානි අට්ඨපි ලෝභ සහගත චිත්තානි නාම මෙන්න මේ අට තමයි ලෝභ සහගත සිත් කියලා හඳුන්වනු ලබන්නේ මේක වෙනස් වෙන්නේ බලන්න සෝමනස්ස උපේක්ඛා කියන ભેදේනොත් මොනවයින්ද සෝමනස්ස සිත් ભેදේනොත් උපේක්ඛා ભેදේනොත් සතුට තියෙන්නත් පුළුවන් සතුට නැති වෙන්නත් පුළුවන් උපේක්ඛා සිත දුකක් නැතුව මධ්‍යස්ථ සිත වෙන්න පුළුවන් ඊළඟට තමයි දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය තියෙන්නත් පුළුවන් ඒකට කියන්නේ දිට්ඨිගත සම්පයුත්ත කියලා මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නම් දිට්ඨිගත සම්පයුත්ත කියලා කියනවා මිත්‍යා දෘෂ්ටිය නැත්නම් දිට්ඨිගත විප්පයුත්ත කියලා කියනවා දිට්ඨිගත විප්පයුත්ත කියලා කියනවා ඊළඟට තමයි තමන්ගේ හිතේ හටගත් ආ වූ උත්සාහයෙන්මද ඒ ලෝභසිත ආවේ. ඒ කියන්නේ තමන්ම හිතලමද තමන්ම මේ වැඩේ පිළිබඳව ටිකක් උනන්දුවෙන් වැඩ කරලද හිතවිලි ගොඩක් ගොඩනගාගෙනද ලෝභය උපදෙව්වේ? ඒකට කියනවා එහෙනම් අසංකාරික කියලා. තමන් නිමේ අනුන් විසින් උත්සාහවත් කරවන ලදුවද? එහෙම නැත්නම් තමන්ගේ හිතේ පසු බැසීමක් ඇතිව ඇති වෙච්ච සිතක් දෝ කියන මේ කාරණය අනුව ඒකට කියන සසං
කාරික කියලා. එහෙනම් හිත බෙදෙන්නේ ලෝභසිත බෙදෙන්නේ කොහොමද? සෝමනස්ස වශයෙන්ොත් උපේක්ඛා වශයෙන්ොත් දිට්ඨිගත සම්පයුත්ත වශයෙන්ොත් දිට්ඨිගත විප්පයුත්ත වශයෙන්ොත් ඊළඟට තමයි අසංකාරික වශයෙන්ොත් සසංකාරික වශයෙන්ොත් මේ හිත බෙදෙනවාය කියලා දැනගන්න ඕන. අපිට ලෝභය කියලා කියන්නේ කුමක්ද? ලෝභය කියලා කියන්නේ පින්වතුනි නොලැබූ සැප ලබන්න තියෙන ආසාව. දැන් නොලැබූ සැප තියෙනවනේ. දැන් මෙහෙම මම මේ විදියට ඉගෙනගෙන මේ වගේ තැනකට එනවා. දැන් එහෙම ඊළඟට මේ දිදේට ගේ හදා ගන්නෝ. යාන වාහනයක් ගන්නෝ. දැන් මේ ඔක්කොම හැබැයි හිතුවට හිතුව පමණින් ලෝභය නෙමෙයි. මේකේ තියෙනවා ආසාමය හැඟීමක්. අර මමායනයත් එක්ක ඇති වෙන ආසාමය හැඟීමක් තියෙනවා. ආසා ගතියක්, ඇලෙන ගතියක්. අර මස්ස දැල්ලක් දැම්මහම තාච්චයකට ඇලෙන්නේ. ඒ වගේ පින්වතුනි ඇලෙන ගතියක් තියෙනවා මේ ලෝභය. අන්න ඒ වගේ තමයි මෙන්න මේ හිතේ ඇලෙන ගතියක් තියෙනවා. එයා ගේ ගැන හිතන්නේ, ගේ හදන්න හිතන්නේ, සැප විඳින්න ඒ අරමුණු කරගෙන. ඒ කියන්නේ නිකන් අමුතු හිතේ ඇලීමක් අනුව තමයි හිතන්නේ. ඉඩම ගන්න හිතන්නේ එයා මට මෙහෙම, මම මෙහෙම කෙනෙක් වෙනවා එතකොට මට මේ වගේ වටිනකමක් තියෙනවා මේ විදියට කියලා. නිකන් අමුතු නිකන් ඇලෙන ගතියක්, උපාදානයක් තේනවා. ඊළඟට දරුවන්ට උගන්න ගන්න හිතෙන්නේ මමත් එක්තරා පුජ්‍යලයක්, ඒ වගේම මේ වගේ තැනක් මේ විදියටයි කියන හැඟීමක් ඇතුව තමයි පින්වතුනි ඒ දරුවන්ට උගන්න ගන්න හදන්නේ. දැන් ඔහොම කරන කෙනාට එක එක බලාපොරොත්තු මුදුන්පත් කර ගන්න හදන කෙනාට ආසාමය හැඟීමක් ඇති වෙනවද? අන්න ඒකට කියනවා ලෝභය කියලා. ලැබූ සැප දියුණු කරගන්න. ලැබූ සැප දියුණු කරගන්න තියෙන ආසාවක් තියෙනවා. දැන් තමන් වාහනයක් ගත්තනම් ඊට වඩා හොඳ වාහනයක් ගන්න. ගේ හදාගත්තනම් ඊට වඩා හොඳ ගෙයක් හදාගන්න. මේ ඔක්කොම කරන්න පුළුවන්. රහතන් වහන්සේ වුණත් කුටියක්, කුටි හදපු රහතන් වහන්සේලා හිටියා. පිළින්දි වච්ච මහරහතන් වහන්සේ, ඒ වගේම උන්වහන්සේ කුටි හදවපු රහතන් වහන්සේ නමක්, ඒ වගේම තමයි තව බොහෝ සාමින් වහන්සේලා හිටියා, රහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේලාටත් කුටියක් හදන්න ඕන, කුටියක මෙහෙම කුටියක් ලබා ගන්න ඕන, සිවුරක් හොයා ගන්න ඕන, ඒ වගේම ගිලන් පස, පිණ්ඩපාතේ මේ වගේ දානයක් වළඳන්න ඕන. එහෙම අදහස් සිතට එනවා. පින්වතුනි ඒ අදහස අනුවත් සාමාන්‍ය මිනිසුන්ගේ අදහස අනුවත් කොහොමද වෙනස් වෙන්නේ? අන්න අර බැඳීමත් එක්ක ඇති වෙන හැඟීම තමයි මෙහිමයි කියලා. පින්වතුනි රහතන් වහන්සේට, ආර්යයන් වහන්සේලාට ඇති වෙන්නේ මම මේ කුටිය හදන්නේ මොකටද? සීතල නැති කරගෙන, උෂ්ණය නැති කරගෙන, ඒ වගේම මැසි මඳුරුවන්ගෙන් අවුවෙන් වැස්සෙන් පීඩා වළක්වාගෙන සුවසේ වාසය කරන්නයි. ඒ කියන්නේ සාසන බ්‍රහ්මචර්යාව ගෙවන්නයි, ගත කරන්නයි කියලා අන්න එහෙම හැඟීම් ඇති වෙනවා. එතකොට ඒ කාරණේ සලකල කරනකොට පින්වතුනි අර බැඳෙන ගතිය, ඇලෙන ගතිය නැති වෙලා යනවා. ඒක නිසා මෙන්න මේ ලෝභය කියන එක උපදිනව තව සැප විඳීමේ තියෙන කැමැත්ත. එතකොට කාරණා තුනක් හින්දා ලෝභය උපදිනවා. මොකද්ද? නොලැබූ සැප ලැබීමේ තියෙන කැමැත්ත, ලැබූ සැප දියුණු කර ගැනීමේ තියෙන කැමැත්ත, සැප විඳින්න තියෙන කැමැත්ත කියන මේ කාරණා නිසා ලෝභය ඇති වෙනවා.
එතකොට ලෝභය කියන එකේ තේරුම තමයි විශේෂයෙන්ම ඇලෙන්න ගතිය. ඒ කියන්නේ ලෝභයකට ලෝභයට තව වචනයක් කියනවා රාගය කියලා. රාගය, තණ්හාව මේ වගේ වචන වලින් හඳුන්වන්නේ ලෝභයේ ස්වභාවය. එතකොට පින්වතුනි දැන් දානයක් දෙන්න ගියත් පිනක් කරන්න ගියත් අපි දන්නේම නැහැ ලෝභයට අහු වෙන හැටි හිතා ගන්නවත් බෑ. සමහර අවස්ථාවලදී පින්වතුනි මේ ඔය අනුන්ට උදව් කිරීම, අනුන්ට උපකාර කිරීම ගත්තහම ඉතාම හොඳ පින්කමක් වශයෙන් තමයි ධර්මය දක්වන්නේ. අනුන්ට උදව් කරන්න යනකොට තමන් ගැන හිතලා උදව් කිරිල්ලකුත් තියෙනවා, නොසිතා උදව් කිරිල්ලකුත් තියෙනවා. දැන් ඔන්න කවුරු හරි අනුන්ට උදව් කරනවා. දුකේදී සැපේදී හැම දෙයකටම පිට වෙනවා. එයාට පින්වතුනි බොහෝ ජනතාව කැමති. එයාට හුඟක් ආදරයෙන් සලකනවා. තව කෙනෙක් ඕක බලන් ඉන්නවා. අනුන්ට උදව් කරන්න ගිහිල්ලා තමයි ආ හොඳ තැනකට ආවේ කියලා ඕක බලන් ඉඳලා මොකද කරන්නේ? අර හොඳ තැනකට එන්න, එහෙම නැත්නම් කීර්ති ප්‍රශංසා නම්බුනාම ලබන්න මොකද කරන්නේ? එයා අනුන්ට උදව් කරන්න යනවා. අන්න එතකොට එයා කරන්නේ තමන් යමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අනුන්ට ඒ පරාර්ථකාමතාවය, අනුන්ට උදව් කිරීම ඇති කරගන්නේ. එතකොට පින්වතුනි එයා කරන්නේ කුසලයක්ද? අනුන්ට උදව් කළාට කුසලයක් වැඩෙන්නේ නැහැ. අනුන්ට හිතසුව පිණිස පිළිපැද්දට තමන්ට පිනක් ලැබෙන්නේ නැහැ. එයා අකුසලයක් තමයි වඩන්නේ. මොකක්ද අකුසලය? එයා යම්කිසි විදිහකින් ලෝභ සිතින් සෝමනස්ස සතුටෙන්ම දේ කරනවා. එතකොට සෝමනස්ස කියන මේ අංගය තමයි හිතේ වැඩෙන්නේ. ඊළඟට මේ එයාට මිත්‍යා දෘෂ්ටිය නෑ. හැබැයි ඒ කියන්නේ මේවා හොඳ දේවල් ආදී දේවල් වශයෙන් සමහර වෙලාවට එහෙම කරන්න පුළුවන්නේ, මේවයි හොඳ විපාක තියෙනවා කියන හැඟීමෙනුත් කරන්න පුළුවන්නේ. කර්මය කර්මඵලය දන්නව නම් මිත්‍යා දෘෂ්ටිය නෑ. මිත්‍යා දෘෂ්ටිය තිබුණොත් දිට්ඨිගත සම්පයුත්ත වෙනෝ හිත, මිත්‍යා දෘෂ්ටිය නැත්නම් දිට්ඨිගත විප්පයුත්ත වෙනෝ. ඊළඟට තමයි වීරියවන්තව හිත හටගන්නව නම්, ඒ කියන්නේ තමන්ගේ උත්සාහයෙන්, එහෙම නැත්නම් අනුන් විසින් මෙහෙවන්නේ නැතුව තමන්ගේ හිතේම පසුබහින්නේ නැතුව ඒ හිත හටගන්නව නම් අසංකාරික කියලා හඳුන්වනු ලබනවා. එහෙනම් මතක තියාගන්න, දෙවෙනි සිත කියලා කියන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත, දිට්ඨිගත සම්පයුත්ත, සසංකාරික සිත දෙවෙනි සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත, අසංකාරික සිත තුන්වෙනි සිත. සතුට තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය නැහැ, වීරිය තියෙනවා. ඒ වගේම සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත, සසංකාරික සිත කියලා ඒ විදිහට හඳුන්වනවා. සතුට තියෙනවා, වීරිය තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය නැහැ, වීරියක් නැහැ. සසංකාරික කියන්නේ වීරිය නැහැ. ඒ විතරක් නෙමෙයි, මිත්‍යා දෘෂ්ටිය නැති නිසා දිට්ඨිගත විප්පයුත්තය කියලා කියනවා. එහෙනම් පින්වතුනි සිත හතරක් සම්බන්ධව කතා කරනකොට දැන් අපි පින්වතුනි අපේ හිතට තමහර අවස්ථාවලදී සතුට තියෙනවා. සතුට තිබෙනවා වගේම මිත්‍යා දෘෂ්ටියත් අවස්ථානුකූලව ඇති වෙන වෙලාවල් තියෙනවා. ඕව කළාට මොකද්ද උච්චර ලොකු වරදක් තියෙනවද උතන? එතකොටම පින්වතුනි අර මෝහයනි ක්‍රියාත්මක වෙන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් පේන්නේ නැහැ. එතකොට වැරද්ද වැරද්ද වශයෙන් පේන්නේ නැත්නම් ඒ අවස්ථාව මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. වැරද්ද කියලා කියන්නේ මේකේ විපාක එන්න නොයන බව
එයාට පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. එහෙනම් මිත්‍යා දෘෂ්ටි එතන වැඩ කරනවා. එතකොට අපිට අබෞද්ධයන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතේ බෞද්ධයන්ට පවා භික්ෂූන් වහන්සේලාට පවා මේ මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ධර්මය දන්න හාමුදුරුවරුන්ට පවා ඕක වැරද්දක්ද? ඔය දැන් අභිධර්මයේ වගේ සියුම් කාරණා දන්නේ නැති උගත් භික්ෂූන් වහන්සේලාට පවා පින්වතුනි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන මේ මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක අකුසලයක් තවත් නැහැ. දැන් ඔය ආගම් අදහන්නේ වුණත් පින්වතුනි එක එක ආගම් අදහනෝ මිත්‍යා දෘෂ්ටිය හේතු කොටගෙන අර ලෝභය හේතු කොටගෙන ලෝභයෙන් තමයි සිද්ධ වෙන්නේ. එක එක ආගම් අදහන්නේ ලෝභයෙන්. පින්වතුනි මේ කාරණේ මේ දේ වෙනවා මට කියලා අර ලෝභය තමයි ඇති වෙන්නේ. විභව තණ්හා භව තණ්හා ආදි වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ පින්වතුනි එක එක විදියට මේ තණ්හාව හඳුන්වනු ලබන්නේ මෙන්න මේ ලෝභය තමයි ඒ විදියට එක එක විදියට හඳුන්වනු ලබන්නේ. සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටි කියලා ලෝකේ තියෙනවා. අපේ ජීවිත හැමදාම මනුස්ස ජීවිතම තමයි සදාකාලිකයි. ඒ වගේම මේ ජීවිතේ විතරයි පරලොවක් ගැන කවුද කියන්නේ කියන එක එක දෘෂ්ටි පින්වතුනි ගන්න පුළුවන් එක එක්කෙනාගේ නුවණේ හැටියට. මේ ඔක්කොම ඕව පව සිද්ධ වෙනවද? සමහර වෙලාවට පින්වතුනි දැන් ඔය ශික්ෂාපද උනත් කඩා ගන්න ලෝභයෙන්. ඒ කියන්නේ දැන් ඔන්න විකාල භෝජනේ තියෙනවා. විකාල භෝජනයට කණු කැමැති බව, ඒ කියන්නේ කන්න තියෙන ආසාව තියෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා ඔ කෑවයි කියලා පව සිද්ධ වෙනවයි. කෑවයි කියලා පව සිද්ධ වෙනවයි. ඉර මුදුන් වුණාට පස්සේ පසුවදා උදේ අරුණ නැගෙනකන් අපිට ශික්ෂාපද පනවල තියෙනවනේ විකාල භෝජනයෙන් වැළකීම කියලා. එතකොට පින්වතුනි මෙයා පිළිගන්නේ නැහැ ඒ ශික්ෂාපද. යන්නේ ඒකත් ඒ වගේ දෘෂ්ටි ගත්තාම ඒවා වැරදි දෘෂ්ටි, ධර්ම විරෝධී අදහස්. එතකොට පින්වතුනි ඒ වගේ අවස්ථාවලදී දික්තිගත සම්පයුත්ත භාවය සලක ගන්නට ඕන. ඒ වගේ වෙලාවල් තියෙනවා ඔය වැරද්දක් වෙනවද කියලා. අර මේ වගේ දෘෂ්ටියක් ඉපදුනා වෙනවා, ඉපදෙව්වා වෙනවා. කවුද කණ්ඩක සාමණේරයෝ, ඒ වගේම වෙනත් වෙනත් අය පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් පින්වතුනි ඒ දෘෂ්ටි ගත්තාම ඒව දිගට යනවා. බුදුදහම කියලා කියන්නේ හේතුඵල දහමක්. මේක මේ හේතුව නිසා ඇති වෙන්නේ, මේ හේතුව නිසා මේ අයහපත වෙනවා, මේ හේතුව නිසා යහපත වෙනවා කියලා හේතු ගොඩකින් ඇතිවෙච්ච කාරණා පිළිබඳව පෙන්නුම් කරන්නයි තථාගත ධර්මය. අන්‍යාගම් වල තියෙන්නේ මවා ගන්න. මෙහෙමයි, මේ විදියටයි, මේ විදියටයි කියලා ඒ විදියට මවා ගැනීමක් තියෙන්නේ. අපේ තියෙන්නේ දර්ශනයක්. දර්ශනයක් කියලා කියන්නේ නුවණින් දැකීමක්. මේ උතුම් දර්ශනය තරම් ලෝකේ උතුම් දර්ශනයක් තවත් ඇත්තේ නැහැ. පින්වතුනි ඊළඟට උපේක්ඛා සහගත සිත. සමහර වෙලාවට පින්වතුනි ලෝභය උපදින උපේක්ඛා සහගත සිත් වලිනොත් සතුටම තියෙන්න ඕන නැහැ. දැන් ඔන්න ගන්න බලන්න ලස්සන ඇඳුමක් දකිනවා. තමන්ගේ ඇඳුමත් ලස්සනයි. එතකොට නිරන්තරයෙන්ම මේ ලස්සන ඇඳුම පින්වතුනි පාවිච්චි කරන කෙනාට මුලින්ම දැන් අර ඇඳුම ගන්නවා. ඒ ඇඳුම ලස්සන ඇඳුම ගන්නවා. අරගෙන ඉවරල පාවිච්චි කරනකොට මුලින්ම සතුට දැනෙනවා. එකවතාවක් දෙවතාවක් අඳිනකොට පින්වතුනි ටිකෙන් ටික ටිකෙන් ටික සතුට නැති වෙනවා. හැබැයි ඒ වස්ත්‍රයට තියෙන ආසාව තියෙනවා. ඒකට කියන්නේ උපේක්ඛාසගත සිතින් තමයි මේ ලෝභය උපදින්නේ. ඒ වස්ත්‍රය පිළිබඳව සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක දෙවියෝ දීපු වගේ දෙයක් වස්ත්‍රයක්. මේ වගේ තැනක්, මේ කියන්නේ මේ වගේ මටම තියෙන එකක්, මේක වෙන කාටවත් ලැබෙන්නේ නැති එකක්,
මේ විදිහට කියලා එක එක සක්කාය දිට්ඨිය ආදී දේවල් උපදින්නත් පුළුවන්. හැබැයි පින්වතුනි විශේෂයෙන්ම මේ වගේ දෙයක් ලැබුණේ මට මෙන්න මේ කාරණේ උදෙසාය කියලා දෙවියන් දීපු එකක් වෙනත් බලවේගයකින් ලැබුණු එකක් කියලා ඔහොම ඔහොම දෘෂ්ටි අරගෙන වාසය කරන්න පුළුවන්. පින්වතුනි එහෙම තියෙනවා. දැන් මට මේ ඇඳුම් පැළඳුම් ලැබෙන්නේ, ඉඩ කඩන් ලැබෙන්නේ, ගේදොර ලැබෙන්නේ මගේ මේ යාඥාව නිසා, මගේ මේ ආගම ඇදහිීම නිසා, මේ දේ සිද්ධ වීම නිසා කියලා දෘෂ්ටි ගන්නවා. පින්වතුනි අර හේතුඵල දහම ගැන නෙමෙයි මෙයාට තියෙන්නේ, අර එක එක දෘෂ්ටි ගන්න කවුරු හරි දීපු එකක්, ඒ කියන්නේ මවපු එකක් මේ විදියට දෘෂ්ටි ගන්නවා. ඒතකොට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. අසංකාරික භාවය කියලා කියන්නේ හිතේ උස්සාහවත් ගතිය. ඒ වගේම උපේක්ඛාසහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික භාවය කියලා කියන්නේ එතන සසංකාරික කියලා කියන්නේ හයවෙනි සිත පින්වතුනි ඒකේ ලොකු වෙනසක් ඇත්තේ නැහැ වීරිය නැතිකම. ඊළඟට හත්වෙනි සිත තමයි උපේක්ඛාසහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. මිත්‍යා දෘෂ්ටිය නැහැ මේකේ. අර විදියටම අනිත් අංග ටික තියෙනවා. හිත සතුට නැහැ. මධ්‍යස්තයි. වැස්ස හින්ද වෙන්න පුළුවන්, සීතල හින්ද වෙන්න පුළුවන්, ලෙඩ රෝග හින්ද වෙන්න පුළුවන්, එහෙම අවස්ථා තියෙනවා. ඊළඟට තමයි පින්වතුනි අටවෙනි සිත තමයි උපේක්ඛාසහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. ඒ කියන්නේ සතුට නැහැ, උපේක්ෂාව තමයි තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටියෙන් තොරයි. ඒ නමුත් වීරියවන්තයි. සතුටත් නැහැ, මිත්‍යා දෘෂ්ටියත් නැහැ, වීරියත් නැහැ. වීරියත් නැහැ, තුනම නැහැ. ඒ වුණාට පින්වතුනි උපේක්ඛාසහගත සිතිනොත් මෙන්න මේ ලෝභය ඇති වෙනවා. එතකොට සමහර වෙලාවට ලෝභය හඳුනගන්නම බැරි වෙන අවස්ථා තියෙනවා. ලෝභය හඳුනගන්න බැරි වෙනවා කියලා කියන්නේ පින්වතුනි යම්කිසි ඇලීමක් තියෙනවනම් සතුට තියෙන්නම ඕන නැහැ. සතුට තියෙන්නම ඕන නැහැ. ඒ කියන්නේ මල් ගහක් ගත්තත්, දිගට යන තමන්ගේ වාහනේ ගත්තත්, ඒ වගේම ගේදුර ගත්තත්, දරුවෝ ගත්තත් සතුට නැතුව පින්වතුනි ඇලීමක් කියන එක ඇති වෙනවා. තමන් දන්නේ ලෝභය දෝ කියලා, ඒක දන්නේ නැහැ. දැන් සමහර වෙලාවට පින්වතුනි ඔය අනුන්ට යහපත කරනකොට, අනුන්ට උදව් කරනකොට කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙනවනේ. ඒ ලැබෙනකොට තමන් දකිනවා අර අයට කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙන්නේ එයා හුඟක් අනුන්ට උදව් කරනවා, කැප වෙලා වැඩ කරනවා කියලා. ඒ අවස්ථාවේදී මෙයත් කරන වැඩේ මහන්සි වෙලා දුක් විඳගෙන අනුන්ට උදව් කරනවා. මොකද්ද බලාපොරොත්තුවෙන්? අර කීර්ති ප්‍රශංසා නම්බුනාම. දැන් මෙයාගේ මේ වැඩපිළිවෙල හින්දා හිතේ ලොකු සතුටක් නැහැ. කොහොම හරි කරන්න ඕන. සමහර වෙලාවට සතුටින් කරන්නත් පුළුවන්, මධ්‍යස්ත සිතින් කරන්නත් පුළුවන්. එතකොට ලෝභී උපදිනවා. අර එක බලාපොරොත්තුවෙන් මෙයා ඒ දේ අනුන්ට උදව් කරන්නේ. මොකද්ද කීර්ති ප්‍රශංසා නම්බුනාම? මේක තේරුම් ගන්න බොහොම අමාරුයි. අර තව කෙනෙක් දැකලා මෙයාටත් හිතෙනවා මේ ලෝකයේ කෙනෙකු දියුණු වෙනව නම් දියුණු වෙන්නේ අන්න අර විදියට, අනුන්ට සත්කාර කරන්න ඕන, අර මල ගෙදරට යන්න ඕන, මේ මගුල් ගෙදරට යන්න ඕන, අරයට උදව් කරන්න ඕන. ඒක එහෙම කළොත් තමයි අපිට ලැබෙන්නේ, නැත්නම් අපිට ওই විදියට ලැබෙන්නේ නැහැ. අපේ කඩේට බඩු ගන්න එන්නේ අපිත් මේ විදියට උදව් කළොත් මේ විදියට කියලා. සමහර වෙලාවට මේ ලැබීමේ බලාපොරොත්තුවෙන් තව ටිකක් ලැබීමේ ආසාවෙන් අනුන්ට උදව් කරන ගතියක් තියෙනවනේ. අන්න ඒ වගේ ගතියට කියනවා පරාර්ථකාමතා වේසයෙන් ඇතිවෙන වංචක ලෝභය කියලා. මොකද්ද? අනුන්ට අර්ථ සිද්ධි ඇති කර
කිරීමෙන් වේසෙන් ඇති වෙන වංචක ලෝභයක්. මේ කරන්නේ අනුන්ට අර්ථ සිද්ධියක් කරන ස්වરૂපිය තමන් රැවටෙනෝ. පරාර්ථකාමතා වේසෙන් ඇති වෙන වංචක ලෝභය කියලා ඒකට කියන්නේ. දැන් ඔය සමහර වෙලාවට පින්වතුනි තමන් ඒ අනුන්ට උදව් කරනවා කියලා කිව්වට යම් උදව්වක් කළාම ප්‍රසිද්ධ වෙන්නේ නැත්නම් දුප්පත් මිනිස්සෙක් ඉන්නෝ එයාට උදව් කළයි කියලා කවුරුවත් දන්නේ නැහැ ප්‍රසිද්ධ වෙන්නේ නැත්නම් දැන් තමන් ඔක තේරුම් ගන්න ඕනේ ඒ කෙනාටත් උදව් කරන්න හිතෙනවනම් අන්න එහෙනම් තමන්ට කරුණාසිතින්ම තමයි ඒ අදහස ඇවිල්ලා තියෙන්නේ යම්කිසි විදියකින් අර ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් විදියට උදව්වක් කරනවනම් එහෙනම් ඒ කෙනා කරලා තියෙන්නේ අනුන්ගෙන් යමක් බලාපොරොත්තුෙන් තමයි කීර්ති ප්‍රශංසා නම්බුනාම බලාපොරොත්තුෙන් තමයි ඒ විදියට සිද්ධ කරලා දෙන්නේ දැන් සමහර මිනිස්සු ඉන්නවා සමහර ආයතන තියෙනවා පින්කමක් කළාම ওই පින්කම කොහොම හරි ප්‍රසිද්ධ කරලි වෙලා තමන්ගේ ආයතනය ඒ විදියට ප්‍රසිද්ධ කරගන්න පින්කම් කරන අය අනුන්ට උදව් කරන අය ඉන්නෝ සමහර වෙලාවට ගම් නියම් ගම් වලට ගිහිල්ලා දුප්පත් මිනිස්සුන්ට බඩු මුට්ටු ආදිය දීලා ඒ වගේම අවශ්‍ය කරන දේවල් දීලා ඒව පටිගත කරලා ඒවා මාධ්‍ය තුලිනුත් ප්‍රචාරය කරලා ඒ වගේම සමහර ඇත්තෝ ඒ විදියට නම්බුනාම කීර්ති ප්‍රශංසා ලබලා ආයතන දියුණු කරගන්නයි ඉන්නෝ. පින්වතුනි ඒක එක්තරා කුසලයක් නෙමෙයි ඒක ලෝභයමයි අයිති වෙන්නේ ලෝභය. ලෝභයට තමයි අයිති වෙන්නේ. හුදු කරුණාවෙන් කරනකොට කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙනවා කියන එක ඒක අදාළ නැහැ ලෝභයට. ඒක ස්වාභාවිකවම ගුණයක් වඩනකොට කීර්ති ප්‍රශංසා නම්බුනාම ගෞරව පින්වතුනි ලැබෙනවා. ඒ නිසා බොහොම තේරුම් ගන්න බොහොම අමාරු වැඩක් මේ ලෝභයේ උපදින හැටි ගත්තාම. තව පින්වතුනි තියෙනවා ධාතුකාමතා වේසය කියලා එකක් අර දෙන්න කැමති බව. දැන් එහෙම දෙන්න කැමති බව ඕන එකක් දෙනෝ මෙයා. ඒ කියන්නේ තමන් ගාව තියෙන ඕනම දෙයක් දෙන්න බලනෝ. ඒ කියන්නේ එයා බලන්නේ කොහොම හරි දෙනකොට අර කීර්ති ප්‍රශංසා නම්බුනාම මේ වගේ දේවල් ලැබෙනවනේ. ඒව බලාපොරොත්තුෙන් සමහරැත්තෝ දෙනෝ. හැබැයි පින්වතුනි කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙන්නේ නැති ඔය අහිංසක අසරණ මිනිස්සෙක් ඉන්නෝ. ඒ කෙනාට දෙන්න බලන්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවන් පින්වතුනි තියෙනවා අපිට හඳුනා ගන්න බෑ. අපේ හිතේ මේ ලෝභය ඇති වෙන ආකාරය උපේක්ඛාසගත සිතනොත් ඇති වෙන්න පුළුවන් සෝමනස්ස සහගත සිතනොත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා සතුටෙනොත් ඒ වැඩේ කරන්න පුළුවන් දීම හැබැයි බලාපොරොත්තු ඇතිව ඊළඟට තමයි සතුට නැතුවත් දීම කරන්න පුළුවන් බලාපොරොත්තු ඇතුව එහෙනම් ලෝභය තමයි එතන වැඩෙන්නේ සමහර වෙලාවට පින්වතුනි එහෙම අවස්ථා අප්‍රමාණවත් වෙන දාන ආදී පින් කරන්නේත් අරයට වඩා අපි හොඳට කරන්න ඕන පින්කම ඔයිට වඩා හොඳට කරන්න ඕන හාමුදුරුවොත් හොඳ කියාවි ඒ වගේම වර්ණනා කරાવી එහෙම බලාපොරොත්තුෙන් කරනවනේ ඒ වගේ අවස්ථාවලදී පින්වතුනි සතුට තියෙනවා සමහර වෙලාවට සතුට තියෙනවා මිත්‍යා දෘෂ්ටිය නැහැ. මොකද හේතුව භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා දාන ආදී පින් කරන කෙනෙක්නේ. ඉතින් ඒක නිසා මිත්‍යා දෘෂ්ටිය නැහැ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වීරිය තියෙනවා මම මෙහෙම කරනකොට මේ විදියට නම්බුනාම ලැබෙන නිසා ඒක හොඳට කරන්නත් ඕන කියලා ඒව ලබා ගන්න බලාපොරොත්තුෙන් වීරියෙන් කරනවා. අසංකාරික සිත ඇති වෙනවා. පින්වතුනි සතුට නැත්නම් උපේක්ඛා සහගත සිත් උප්පත්තිය ලබනවා. දැන් බලන්න ඉතින් මේ හිත ප්‍රභේද වශයෙන් බෙදි බෙදි යන හැටි තමන් අනේ ලෝභේ එන්න ඕන නම් සතුටම තියෙන්න ඕන ලෝභේ එන්න ඕන නම් මිත්‍යා දෘෂ්ටියම තියෙන්න ඕන එහෙම කියලා එකක් නැහැ මේ තියෙන හිතේ අංගය අපට සමහර වෙලාවට උපේක්ඛා සාගත සිතින් ඇති වෙන ලෝභය තේරුම් කරගන්න බැරුව යන අවස්ථා තියෙනවා ඊළඟට තමයි තව සමහර වෙලාවට දැන්
ඔය දෙන්න කැමති බව කියන මේ කාරණය නිසා සුළු දෙයක් දීලා ගොඩාක් සතුටු කරගන්න ගොඩක් දේ ලබා ගන්න හිත දිනා ගන්න කටයුතු කරන අය ඉන්නෝ දැන් ඔය ඉන්නෝ සමහර වෙලාවට පොඩි දේවල් දීලා සතුටු කරව ගන්න සමහර වෙලාවට යමක් කරගන්න ඕනේ මිනිස්සුන්ගෙන් පොඩි දෙයක් දෙනෝ දුන්නට පස්සේ මේ මිනිස්සුත් හිතනෝ ලොකුවට සතුටු වෙනෝ තමන්ගේ අරමුණ තියෙන්නේ මොකද්ද අර පොඩි දෙයක් දීලා ඊට වඩා ලොකු වැඩක් කරගන්න සමහර ආයතනයක් පවත්වාගෙන යන්න එහෙම නැත්නම් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට උනත් ඇති වෙන්න පුළුවන් සේනාසනයක් පවත්වාගෙන යන්න කුල සංග්‍රහයක් කරලා එහෙමත් නැත්නම් පින්වතුනි වෙනත් වෙනත් ක්‍රමවලින් මිනිස්සුන්ට සංග්‍රහ කරලා පින්වතුනි දියුණුවක් බලාපොරොත්තු වෙනෝ පොඩි දේවල් දීලා ලොකුවට බලාපොරොත්තු වෙනෝ කීර්ති ප්‍රශංසා නම්බුනාම ඒව නොලැබී යනකොට කීර්තිය නම්බුනාම නොලැබී යනකොට අපි මෙච්චර කරලත් ඒ වුණාට වචනයක්වත් ප්‍රකාශ කළේ නැහනේ අපිට නිකමටවත් පිනක්වත් දුන්නේ නැහනේ ඔහොම කියන හැඟීම් ඇති වෙලා ඊට පස්සේ බනිනවා එතකොට අනිත් පැත්තෙන් ద్వේෂ සාගත සිත් ඇති වෙනෝ ඒ වගේ පින්වතුනි ඇති වෙන අවස්ථාවන් එමට තියෙනවා ඒ නිසා ස්වල්පයක් දී අනුන් සතුටු කරගන්න උත්සාහ කරන ගතියත් අන්නර දෙන කැමැති බවින් ඒ වගේ එයා හිතනවා ඒ වුණාට අපි පින් කරනවා අපිත් දෙහෙම දෙනෝ අපිත් දුප්පතුන්ට සලකනෝ අපිත් මේ සේවකයන්ට සලකනෝ මේ විදියට අපිත් ඉතින් කොහොම හරි අනුන්ට උදව්ම තමයි කරන්නේ කියලා කිව්වට අනුන්ට අපි දෙනවයි කියලා කිව්වට එයා පින්වතුනි වඩලා තියෙන කුසලයක් නෙමෙයි අකුසලයක් දුන්න පමණින් පින් වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ අදහස අනුව තමයි හිතේ තියෙන අදහස අනුව තමයි පින හෝ පව සිද්ධ වෙන්නේ. ඒක මතක තියා ගන්නට ඕන. අනේ හොඳයිනේ දෙන එක කොහොමත් හොඳයිනේ කියලා කිව්වට එහෙමම පින් වෙන්නේ නැහැ. ඊළඟට තමයි පින්වතුනි ඔය කළගුණ සලකනෝනේ සමහර අය. අනිතින් කුල කළගුණ සලකීම කියන එක මහ පිනක්. කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් කියන්නේ සුළු උදව්වක් කළත් ඒක මහ මෙරක් වගේ මතක තියාගන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨ ගුණයක්. පින්වතුනි දැන් ඒක කතඤ්ඤු කතවේදී කියලා කියන්නේ කළගුණ දත් බව. කළගුණ අමතක නොවන බව කියන අර්ථය. අර සාරිපුත්ත මහ රහතන් වහන්සේ පින්වතුනි රාද කියන බමුණා එදා පින්ඩපාතේ වඩිනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ සාමීනි මෙන්න මෙතෙන්ට වඩින්න පින්ඩපාතේ කියලා තැනක් පෙන්වා දන්සලක් දෙන තැනක් එච්චරයි මේ දුප්පත් මිනිස්සයා කළේ බුදුරජාණන් වහන්සේ මේ රාද බමුණා ඉන්න තැන මේ රාද බමුණාගෙන් උදව්වක් ගත්තු කෙනෙක් කවුරු හරි ඉන්නවද කියලා ඇහුවාම සියලු භික්ෂූන් වහන්සේලා නිහඬව ඉන්නකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා සාමීනි මම මෙහෙම උදව්වක් ලබාගෙන තියෙනවාය කියලා. එතකොට සාදු සාදු සාරිපුත්ත ඔබ කළගුණ මතක ඇති කෙනෙක් කළගුණ දන්න කෙනෙක් කියලා වර්ණනා කළා බුදුරජාණන් වහන්සේ පින්වතුනි පැවිදි කරන්න කියලා මේ රාද බමුණ අවුරුදු 100ක් වෙන මහලු 120ක් වෙන මේ මහලු බමුණ පැවිදි කරන්න කියලා බාර දුන්නනේ. එතකොට ගත්තහම පින්වතුනි ඒ වගේ දේවල් පින් ඒ කියන්නේ සාමාන්‍ය බැලුව කළගුණ මතක ඇති බව කළගුණ දන්න බව. සාරිපුත්ත මහරහතන් වහන්සේට නම් රහතන් වහන්සේට නම් පින්පව් වෙන්නේ නැහැ. ඒව ක්‍රියාභවටපත් වෙනවා. උන්වහන්සේට නැවත පුනර්භවයක් නැහැ. හැබැයි පින්වතුනි සාමාන්‍ය කෙනෙක් එහෙම මතකයේ රඳවගෙන එහෙම සිහි කරලා යමක් කළා නම් ඒ කාන්තේම පින්වතුනි පින් වැඩෙනවා. ඒ නිසා කළගුණ දන්නා බව කළගුණ මතක ඇති බව පිනක්. හැබැයි කළගුණ දන්න බව කළගුණ මතක ඇති බව කියලා දැනගෙන ඒ වයින් ලැබෙනව නම්බුනාම කීර්ති ප්‍රශංසා කියලා කවුරු හරි කෙනෙක් අම්ම තාත්තට සලකනෝ මොකද හේතුව අම්ම තාත්තගෙන් දීපල ටික ලියා ගන්න ඒ කියන්නේ ඉඩකඩම් ටික ලියා ගන්න දැන් අම්ම තාත්තට සැලකීම කළගුණ මතක ඇති බවින් කරන්නේ කියලා ඒ වේශය තමයි ගන්නෙ
ඉතින් මන් තමයි අම්මට සලකන්නේ තාත්තට සලකන්නේ මන් තමයි අර ගුරුවරුන්ට සැලකුවේ සලකන්නේ කියලා. මොකද තමන්ගේ හිතේ තියෙනවා ඒ අයගෙන් කීර්ති ප්‍රශංසා නම්බු නාම යමක් ලබා ගැනීම බලාපොරොත්තුව. එතකොට මෙයාට පින ලැබෙන්නේ නැහැ. කොච්චර දෙමව්පියන්ට සැලකුවත් පින ලැබෙන්නේ නැහැ. මෙයා දිනු කරලා තින්නේ මොකද්ද? ලෝභය තමයි දිනු කරලා තින්නේ. එහෙනම් ලෝකෙ මිනිස්සු පින්වතුනි මොනවද වැඩියෙන් කරන්නේ? දිනු කරන්නේ කුසල්ද අකුසල්ද? අකුසල් දිනු කරන්නේ අම්මා තාත්තට සලකන වේසෙන් පවා අකුසල් දිනු කරන්නේ. පින්වතුනි අම්මා තාත්තට ජීවිත කාලයේම මොනවා හරි බලාපොරොත්තුෙන් සැලකුවොත් එහෙනම් එයා අකුසල් තමයි දිනු කරලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය විදියට අකුසල් වඩන්න හොඳ නැහැ. ඊළඟට තමයි පින්වතුනි මේ ඔය අපචිතිකාමතාවය කියලා කියන්නේ මේ ගරු කළ යුතු උත්තමයන්ට ගෞරව කිරීම. ගෞරව සම්මාන කරනකොට පින්වතුනි කීර්ති ප්‍රශංසා නම්බුනාම ලැබෙනවා. ඒ අර සාමාන්‍යයෙන් ගත්තාම අර වැඳගෙන යනවා කීර්ති ප්‍රශංසා නම්බුනාම ලබගෙන අමුතු රඟපෑම් කරනවා සමහර අය අර නිකන් හිත දිනා ගන්න සාමින්වන්ද නමක් දැක්කහමත් හිත දිනා ගන්න වඳිනවා. ඒ වැඳිල්ල පින්වතුනි ලෝභය අයිති වෙන්නේ අකුසල්. අකුසල් තමයි දියුණු වෙන්නේ. හැබැයි කෙනෙකු හද්දාවෙන්ම ගුණේ හිතලා සාමින්වහන්සේ නමක් වන්දනා කරගෙන ඒ පින කරගන්න ඕනේ කියලා නිරාමිස විදියට ඒ පින්කම කරනවා. පින්වතුනි ගුරුවරුන්ට සලකනවා. ගුරුවරේ දැක්කත් එයාගෙන් ඒ ගුරුවරයගෙන් කීර්ති ප්‍රශංසා නම්බුනාම ලබා ගන්න නෙමෙයි. තමන් ගුරුවරයාට කළ යුතු ගෞරවය ඒ විදියට සිද්ධ කරන්න ආසනය දෙනවා. ඒ වගේම පිළිගන්නවා ගෞරව විදියට හැසිරෙනවා. ඒ වගේ පින්වතුනි දැන් ඔය බුදු පිළිමයක් බෝධියක් චෛත්‍යයක් ඉස්සරහ වුණත් අනුන්ට පේන්න වැඳගෙන යන්න පුළුවන්. අනුන් නුස් පැහැදෙයි කියන හැඟීමෙන් අමුතු විදියකින් හිතින් මවාගෙන ওই විදියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔක්කොම පින්වතුනි බෝධිය ප්‍රදක්ෂිනා කළත් වන්දනා කළත් ගාථා සජ්ජායනා කරලා මිහිරි හඬින් ගාථා සජ්ජායනා කරලා වන්දනා කරන අනුන්ට ඇහෙන්න කීර්ති ප්‍රශංසා නම්බුනාම බලාපොරොත්තුෙන් පින්වතුනි අකුසලයේ තමයි වැඩෙන්නේ. මොකක්ද අකුසලය? සෝමනස්ස සාගත වෙන්න පුළුවන්, උපේක්ඛා සාගත වෙන්න පුළුවන්, දිට්ඨිගත සම්පයුත්ත වෙන්න පුළුවන්, දිට්ඨිගත විප්පයුත්ත වෙන්න පුළුවන්, අසංකාරික වෙන්න පුළුවන්, සසංකාරික වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට අකුසල සිත් වැඩෙනවා. ඒ අකුසලයන්ගෙන් මිදෙන්න ඔබ අප හැමෝම කටයුතු කරගත යුතු වෙනවා. කල්ප ගණන් සැප විපාක උපදවන පින්කම් කරගන්න ඕන. මේ කාලයේ අපිට මේ පින විතරයි තරමකවත් සැනසෙල්ල පිණිස පවතින්නේ කියන හැඟීමෙන් යුක්තව පුළුවන් තරම් පින්වතුනි අකුසල් නූපදෙන විදියට පින් කරගන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. හැම දිනාටම මේ උතුම් ධර්මශ්‍රවණ මේ පිනේ කාන්තෙන් ලෝබාදී කෙලෙස් සතුරන්ගෙන් හිත අයින් කරගෙන පුළුවන් තරම් පිරිසිදු සිතක් ඇතිව අවියාජ අදහසකින් යුක්තව පින් කරගන්න සත්පුරුෂ සේවනය හැමෝටම ලැබේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනීය සිද්ධ කරනවා. ඉතින් අද දවසේදීත් මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ දරපු පින්වතුන් බලාපොරොත්තු අරමුණු කාරණා හිතේ තියාගෙන මියගිය ඥාතීන්ට පින් දීමේ අභිලාෂයෙන් මේ උතුම් පින්කම් සිද්ධ කරන්නේ. නිසා නමින් මිය පරලොව ගියේ ඇත්තන්ගේ සියලු මියගිය ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සැපවත් වෙත්වා, අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ධර්මශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලුම ජනතාවගේ නමින් මියගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා, සැපවත් වෙත්වා, අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක රජවංගලාරණ්‍ය සේනාසනයේ අධිගෘහිත සියලුම දේව මණ්ඩල මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යමය ආයුරණ සැප බල ඥාන දිනු වෙත්වා, අමා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශනාවේ දායකත්වයේ දරණ පින් උතුම් හැමෝගෙම සියලු යහපත් බලාපොරොත්තු එලෙසින් මිෂ්ට වේවා.
නිදුක් නිරෝගී සුව දිගා සිරි සම්පත්තිය ලැබේවා. ඒ වගේම අතිගරු පූජනීය උඩුදුම්බර කාශ්‍යප සාමීන්ද්‍රයාණන් වහන්සේට විංසස් සතවර්ෂාධික කාලයක් මේ උතුම් ධර්ම වැඩපිළිවෙල සිද්ධ කරගෙන යන්න දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා. කාර්ය මණ්ඩලයට සියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා. ඒ වගේම පින්වත් හැම දෙනාටමත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත්තිය ලැබේවා. සියලු අපලෝපද්‍රව දුරු වේවා. කර්ම නවග්‍රහ දෝෂ දුරු වේවා. අකුසල විපාක වාර දුක්ඛඳුරු දුරු වේවා. විදුඳුඳුරු දුරු වේවා. පෙරපින් මතු වේවා. හිතන පතන සියලු පැතුමන් ඉටු වේවා. සුවසේම පාරමී ගුණ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා. වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනය සිද්ධ කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි.